පහසුවෙන් ඉක්මනින් හොඳම ලීසින් Fintrex Finance සෞඛ්‍ය මාධ්‍යංශයේ තිබෙන වෛද්‍යවරුන්ගේ හිඟය මගහරවා ගැනීම සඳහා සෞඛ්‍ය මාධ්‍යංශ විසින් කරන ලද ඉල්ලීමක් පරිදි පශ්චාත් උපාධි හදාරමින් සිට වෛද්‍යවරු 400ක් පමණ මේ වන විට නැවත සේවය සඳහා කැඳවීමට එකඟතාවය පළ කළ තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධව ඔවුන්ගේ ජේෂ්ඨත්වය, ඔවුන් සේවය කරන ස්ථානවල ඔවුන්ගේ පහසුව වැනි කරුණුන් සලකවලා ඒ සම්බන්ධව රජය වෛද්‍ය නායක සංගමේ මධ්‍යම කාරක සභාව හිරැසලා ඔවුන් අනුයුක්ත කිරීම සහ ඔවුන්ගෙන් ලබාගත හැකි සේවය. මොකද මේ පිරිස විශාල කැපකිරීමක් කරමින් තමයි තමන්ගේ පශ්චාත් උපාධි කටයුතු වලින් උදාහරණ මාස දෙකක වගේ කාලයකට අතිරේක බලඇණියක් ඇටියට කටයුතු කරන්න උදානමින් ඉන්නවා. මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රාජකීයයේ පිහිටි ආයුර්වේද රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එහි වෛද්‍ය සේවා පිළිපද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් පණපිටිය මහතා සඳහන් කළේ එම රෝහල මෙතෙක් කොරෝනා රෝගීන් නිරෝධායනය කිරීම සඳහා යුද හමුදාවට ලබා දී තිබූ බවයි. ඊට අමතරව අක්මීමන හා හබරදුව ප්‍රදේශයේදී අතරපැදි රෝහල් දෙකක් සකස් කිරීමට පියවරගෙන ඇති බව වෛද්‍ය ලාල් පණපිටිය මහතා සඳහන් කළා. සෑම රෝහලකම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා වාට්ටුවක් වෙන් කරන ලෙසට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.